සමාතයා යුද්ධයට ගියාද අරකට මේකද කොහොමද මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කෙරුවේ යුද්ධයට ගිය මිනිස්සු නේද පරාද කරන්නේ නැහැ මේ මේක යුද්ධයක් කියන වචනේ පාවිච්චි කරනත් මම කැමති නැහැ අපි මේ සටන් මෙහෙයුම් කියලාම කියමු මොකද යුද්ධයක් නම් එහෙනම් JVP එකට විරුද්ධව තිබුණේවත් යුද්ධ වෙන්න ඕන ඒවා යුද්ධ හැටියට කවුරක්වත් අඳුන්නන්නේ නැහැනේ මේක අවුරුදු 30ක් ගිය එක ඇත්ත නමුත් අවුරුදු 30ක් ගියාට මේක ත්‍රස්තවාදී අරගලයක් ඒ ත්‍රස්තවාදී අරගලය පරාජ කිරීම ආණ්ඩුවේ යුතුකමක් වගකීමක් දැන් ඒකෙදි අපි දන්න දේවල් මොනවද අපි දන්න දේවල් තමයි අවුරුදු 30ක් කාලයක් තිස්සේ විවිධ සේනාධි නායකයෝ හිටවි සේනාධි නායකයෝ කියලා කියන්නේ ජනාධිපතිවරු ඒ වගේම විවිධ යුද්ධ හමුදාපතිවරු හිටියා විවිධ නාවික හමුදාපතිවරු හිටියා සරත් ෆොන්සේකා මහත්මයා මම කියන්නේ අදක්ෂෙක් කියලා නමුත් අතිදක්ෂෙක් නෙමෙයි අදක්ෂෙකුත් නෙමෙයි අතිදක්ෂෙකුත් නෙමෙයි ඒ මහතාට වඩා දක්ෂෝ හමුදාවේ හිටියා කොබ්බැකඩුවේ මහත්මයා වෙන්න පුළුවන් විමලරත්න මහත්මයා වෙන්න පුළුවන් තවත් අය වෙන්න පුළුවන් නමුත් ඔවුන්ට මේ වැඩේ කරගන්න බැරි වුණා ඔවුන්ට බැරි වුණේ මොකද ඔවුන් හැමතිස්සෙම ඒ සටනට ගිය වෙලාවේ ඔවුන්ව වළක්වන්න තවත් එක්කෙනෙක් හිටියා ඒ තමයි සේනාධිනායක සේනාධිනායක ඔවුන්ව වළක්වේ කියන්නේ ජයජවර්ධන වෙන්න පුළුවන් ප්‍රේමදාස මහත්මයා වෙන්න පුළුවන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙන්න කවුරු හරි ඔවුන් වැළැක්වේ මොකද ඔවුන් තාපු බටහිර බලපෑම නිසා සමහර ඉන්දියානුත් බලපෑම ආවා විශේෂයෙන්ම බටහිර බලපෑම ඉන්දියාවේ බලපෑම එක මේ නිසා මේ සේනාධිනායකයෝ මේගොල්ලන්ට අණදුන්නේ නැහැ ඉස්සරහට යන ඇත්තටම අණදුන්නේ ආපහු බැරක් වලට යන්න දැන් මතක තියාගන්න මේක මේ ක්‍රිකට් තරඟයක් වගේ නෙමෙයි ක්‍රිකට් තරඟයක ජයග්‍රහණය නායකයාට බාර දෙන්න පුළුවන් අර්ජුන රණතුංග ලෝක කුසලාන දිනපු වෙලාවේ කවුරක් කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමයි ලෝක කුසලාන දිනුවේ කියලා. මොකද අර්ජුන රණතුංග මහත්මයාගේ ලෝක කුසලාන දිනීමේදී ඒ ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම සහ ක්‍රිකට් ගහන්නේ කවුද කායකද ගහන්නේ මේවා ඔක්කොම තීරණය කරන්නේ ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය. ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට උඩින් කවුරක්වත් නැහැ. ඒකෙදි සේනාධිනායක හරි ජනාධිපති හරි අඩුතරමින් ක්‍රීඩා ඇමති හරි මැදිහත් වෙන්නේ නැහැ කායකද ක්‍රිකට් ගහන්නේ කියලා කතා කරන්නේ. නමුත් හමුදා මෙහෙයුම් කියන්නේ එහෙම දේවල් නෙමෙයි ක්‍රිකට් ගහන වගේ වැඩ නෙමෙයි හමුදා මෙහෙයුමකට අණ දෙන්න පුළුවන් එකම එක මිනිහා ඉන්නේ මේ සේනාධිනායක සේනාධිනායක කිව්වහම තමයි හමුදාපති හරි නාවික හමුදාපති හරි ගුවන් හමුදාපති හරි එයාය ක්‍රියාත්මක වෙන්නේ එතකොට මෙතන මේ වැඩේ කිරුවේ කවුද කවුද අණ දුන්නේ කවුද බටහිරයන්ගේ කියුම් වලට ඔවුන්ගේ යනට ඔවුන්ගේ බලපෑම් වලට යටත් නොවි කොන්ද නවන් නැතුව දන ගහන් නැතුව කෙලින් සිටියේ කවුද සරත් ෆොන්සේකාද නැහැ මහින්ද රාජපක්ෂ ලෝකේ අපේ හමුදාව ගත්තත් සරත් ෆොන්සේකාලා 1000ක් ඉන්න පුළුවන් හමුදාවේ එවැනි වූ දක්ෂතා ඇති අය එහෙම නැත්නම් ඊටත් වඩා දක්ෂතා ඇති අය 1000ක් ඉන්න පුළුවන් නමුත් මම කියනවා අනිත් දේශපාලනඥයන්ට ගෞරවයක් නෙමෙයි ලංකාවේ අද මහින්ද රාජපක්ෂලා ඉන්නේ එක්කෙනයි 1000ක් නැහැ 100ක් නැහැ 10ක් නැහැ දෙන්නෙකුත් නැහැ එක්කෙනයි ඉන්නේ ඒ එක්කෙනා නොවන්නට සරත් ෆොන්සේකාට අණ දීලා හමාරයි බොහොම කාලයකට ඉස්සෙල්ලා ආපහු බැරැක්කට යන්න කියලා. එහෙම බැරැක්කට ගියන්න කියලා අණ දුන්නා නම් කවුද ඉස්සරහට යන්නේ? දැන් එතකොට ඉතාල පැහැදිලි මේ ජයග්‍රහණය සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණයක් නෙමෙයි. මේක රණවීරුවන්ගේ ජයග්‍රහණයක එක හරි. මේ සියල්ල හරි. නමුත් අවසානයේදී තීරණ ගත්තේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයා. රුවන්වැලි සෑය හැදුවේ කවුද? මේසන් බාස්ද? එහෙම නැත්නම් ඒ කාලේ හිටපු ප්‍රධාන වඩු කාර්මික ශිල්පියාද? එහෙම නැත්නම් ප්‍රධාන සිමෙන්ති තිබුණ නැහැ කියපු මොකක්යි ගෘහ නිර්මාණ ශිල්පියාද කවුද? නැහැ. කවුද කිරුවේ? ගැමුණු රජුරෝ. ගැමුණු රජුරෝ ගඩොල් ගියක් ඇල්ලුවද මේ 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 රුවන්වැලි සෑය හදන්න? කවුරක්වත් කියනවාද ඒක ගඩොලක්වත් අල්ලපු නැති මිනිහා කොහොමද රුවන්වැලි සෑය හැදුවේ කියලා? මේ විකාර බොරු විකාර තුට්ටු දෙකේ කතා කියන්නේ නැතුව ඉන්න මේ ලෝකයේ හමුදා ජයග්‍රහණයක වගකීම තියෙන්නේ හමුදාවට සැබෑ නායකත්වය දෙන මනුස්සයයි සේනාධිනායකයයි. ඒ නිසා මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.